අයිබෝවන් අද මේ මාතෘකාවේ පොඩි අප්සෙට් එකක් තියෙනවා නේ මොකද අපි දන්නේ සක්මන් මළුවේදී එක්වී බැඳිහාද කියලානේ මේකේ තියෙන්නේ සක්මන් මළුවේදී සෙට් වී බැඳිහාදනේ ඒක උත්තරයක් තියෙනවා මම උත්තරේ කියන්න හරි නමුත් අපි බොහෝ දෙනෙක් දන්න ලස්සන ගීතයක් තියෙනවා දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නොයනා ගමන කියන්නේ සත්මන් මළුවේ බැඳිපෙම් තොරණේ මල්දම් ගිලිහි යන්නේ කියලා. ඔය ගීතේ ඉස්සෙල්ලම ගායනා කරේ නීලා වික්‍රමසිංහ මහත්මිය විශාරද 1976 නොවැම්බර් මාසයේ දවසක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අමරදේව ගී වැඩසටහනකදී ඒ වැඩසටහන නිෂ්පාදනය කළේ විශාරද කපුගේ ගුණදාස කපුගේ මහත්මයා මොකද ඒ කාලේ ඔහු ගීත ගායනා කරන්නේ ඔහු නිෂ්පාදනයේ තමයි හිටියේ ගුවන්විදුලි වැඩසටහන නිෂ්පාදක හැටියට මේක ඉදිරිපත් කළේ අමරදේව ශූරීන් නීලා වික්‍රමසිංහ ඉදිරිපත් කරනකොට ඔහු කියනවා නැගියේන ගායිකා කියලා ඒ කියන්නේ ඒ කාලේ ඇය ගීත ශ්‍රේෂ්ඨයට එළඹුණා විතරයි වගේ කාලේ ඉතින් ඊට පස්සේ අනතුරුව නීලා වික්‍රමසිංහත් අමරදේව ශූරීන්ත් එක් වෙලා ගීතයක් ගායනා කරනවා ඒ ගීත දෙකේ තියෙන වචනවල කීපයක් වෙනස් මොකද පළවෙනි ගීතය ප්‍රමිලා බිස්සවගේ පැත්තෙන් විතරයි අනිත් ගීතය දෙවෙනි ගීතය අමරදේව ශූරීන් සහ නීලා ගායන ගීතයේ දෙපැත්තෙන්ම ඒ කියන්නේ දස්කොන් සහ ප්‍රමිලාගේ දෙපැත්තෙන්ම තමයි ඒ ගීතය ගායනා වෙන්නේ වචන කීපයක වෙනසක් තියෙනවා පළවෙනි ගීතයේ තියෙන්නේ සියෝ ළඟ හිමි ළඟ හදවත ඔබ ළඟ කියලා දෙවෙනි ගීතයේ තියෙන සිය ළඟ හිමි ළඟ හදවත මා ළඟ කියලා ඔය වෙනස තියෙනවා තවත් වෙනස් කීපයක් තියෙනවා නමුත් මේ ගීතේ මගේ සිත් ගත්ත ඒ කියන්නේ කායි කවදාකවත් ලියන්න බැරි කොටසක් තියෙනවා ඒක තමයි සුනලාරත් මහජතුමා ලියපු සත්මන් මළුවේ බැඳිපෙම් තොරණේ මල්දම් ගිලිහි යන්නේ කියලා මේ ප්‍රේම වෘතාන්තයේ මල් එකින් එක ගිලිහි යනවා මොකද තස්කොන්ව හිස කසා දාන රජුරෝ නියම කළා මේ අරන් යන නිසා නොයනා ගමන කියන්නේ යනවා අපව එන්න එන්න මෙන්න හම්බෙන්නේ අපව ඉතින් ඔය දස්කොන් ප්‍රමිලා කතාවෙම නව කතාවක් ඊයේ පෙරේදා එළියට ආවා මට ඒක බලනකන් ඉවසILLක් තිබුණේ නැහැ මොකද ඒක ලියලා තිබුණේ ජැක්සන් ඇන්තනි අපි දන්නවා ජැක්සන් ඇන්තනි කියන්නේ කවුද කියලා ලංකාවට මේකයි හිටියෙත් එයයි ඉන්නෙත් එයයි ඉස්සරහට බොහොම කාලයක් යනකම් එයා තමයි ඉන්නේ සකල කලාවල්ල නාට්‍යත් එහෙමයි චිත්‍රපටත් එහෙමයි ලිව්වත් එහෙමයි ඉතින් ජැක්සන් ඇන්තනි නවකතාවල් ලිව්වා කියලා මම ඉන්දියානාද ඒක කියවුණකම් මම එංගලන්තයට ගෙන්නගත්තත් හැපෑලි ගෙන්නගෙන ඒක කියෙව්වා ඒකේ තියෙන භාෂාව මම දන්නේ කොහොම ලිව්වද කියලා මේ රජගෙදර ඇතුලේ ඉඳලා ලිව්වා වගේ ඒක ලියලා තියෙන්නේ භාෂාව වචන අදහස් කරුණු ඉදිරිපත් කිරීම ඉස්සර කිරීම సౌందර්ය මං හිතන්නේ මං දැක්කා කියලා මේ මෑත කාලයේ කිසිම නවකතාවක් ඒ වගේ මට පොඩි සැකයක් තියෙනවා මේ ජැක්සන් ඇන්තනි කියලා කියන්නේ දස්කොන්ද මේ එක වගේ දස්කොන් ජැක්සන් ඒ වගේ පෙඩ්‍රෝ ගැස්කොන් මේ 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 මොකද එච්චර එහෙම ඇතුළේ ඉඳලා තමයි මේක ලියලා තියෙන්නේ ඉතින් ඒක හරිම වටිනා නවකතාවක් කියවන්නේ කියලා බලන්නකෝ මං කි මේක කතාව ඇත්තද නැද්ද කියලා අපි දැන් යමු අපේ මාතෘකාවට සෙංකඩගල රජකලා කාලෙකදී දෙවන විමලධනසූරිය රජුරෝ රජුරුවන්ගේ අභාවයෙන් රජකමට පත් වුණා ශ්‍රීවීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ ඔහුගේ පුත් කුමරා ඔව් රජ වුණේ ඉතාමත්ම තරුණ කාලෙදී අවුරුදු 18-19 වගේ කාලෙදී ඔහුට සෙල්ලන් නිරුදු කියලාත් කිව්වා කුණ්ඩසාලේ කුමාරය කියලාත් කිව්වා ඉතින් ඔහු ඇත්තටම වඩිග විසෝ කෙනෙක්ගේ පුතෙක් මොකද ඒ කාලේ රජවරු හුඟක් ඉන්දියාවෙන් මදුර ප්‍රදේශයෙන් ගෙනාපු විසෝරි තමයි විවාහ වුණේ ඉතින් මොහුටත් ලෑස්ති කළ තිබ්බා මදුර ප්‍රදේශයෙන් වඩුග විසෝ කෙනෙක් තරුණියක් ඉතාමත්ම රූපත් ධනවත්ම සිටුවරයෙක්ගේ දුවෙක් පිටිනායක කියන සිටුවරයාගේ දුව ඉතින් මොහු හැබැයි ඒ වෙනකොට මොහුගේ සම්බන්ධයක් තිබුණා කැප්පෙටිපොළ මොන්රවිල පොඩි කුමාරි හාමිත් එක්ක කුමාරියාමිත් එක්ක සම්බන්ධය දුරදි ගිහිල්ලා දරුවෙකුත් ලැබෙන්න සැලැස්සෙන තැනට ඇවිල්ලා තිබුණේ. නමුත්
පියාගේ කීමට රජයේ කීමට පිටුපාන්න ඔහුට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් ඔය ඔතන කියනවනේ ඔය රජුරුවන්ගේ ඔය ගේන බිසවට කියන්නේ රන්දෝලි කියලානේ. ඉතින් රන්දෝලි බිසව ඉන්දියාවේ මදුර ප්‍රදේශයෙන් ගෙන්නන්න ඔහුට සිද්ධ වුණා. ඒ බිසවගේ නම තමයි ප්‍රමිලා කුමරිය. එතකොට ඔය කැපිටිබල මොන්රෙවිල කුමාරියාමිට හම්බෙච්ච දරුවා රන්දෝලිගේ දරුවා නෙමෙයි යකඩ දෝලිගේ දරුවා. එතකොට එයාට රජකමක් හම්බ වෙන්නේ නැහැ. කොහොම හරි දැන් ඔය මදුරේ ඉඳලා මෙහාට ආවා, විවාහ වුණා. නමුත් මේ කුමාරයාගේ මේ සෙල්ලන් නිරිඳුගේ මේ කුණ්ඩසාලේ කුමාරයාගේ රජතුමාගේ ශ්‍රී වීරපරාක්‍රම නයන්සිංහ රජතුමාගේ හිත තිබුණේ වැඩිපුරම අර පොඩි කුමාරියාමි වෙත. ඉතින් ඔහු ඔවුන්ට තිබිච්ච හඟුරංකිත මාලිගාව ප්‍රතිසංසරණය කරලා ඔහු එහි ජීවත් වෙන්න ගත්තා. දැන් ප්‍රමිලා බිසව විවාහයලා ගෙනාවට ප්‍රමිලා බිසව බොහෝ දුරට තනි පංගලමේ තමයි ජීවත් වුනේ. ඉතින් රජුරුවන්ගේ හොඳම යාළුවා තමයි දස්කොන්. දස්කොන් කියලා කියන්නේ ප්‍රංශ පියෙකුට දාව පෘතුගීසි මවගෙන් බිහිවෙච්ච ශ්‍රී ලංකාවේ දීපතිච්ච සෙංකඩගල උඩරට රාජධානී බිහිවෙච්ච තරුණයෙක්. ඔහු ඒ දස්කොන් පොඩි කාලේ ඉඳලම හැදුනේ රජුරුවන් එක්ක මාලිගාවේ මේ කුමාරයත් එක්ක කුමාරයාගේ හොඳම යාළුව හැටියට. ඉතින් ඔහු ප්‍රමිලා බිසවට කිට්ටු වෙන්න වැඩි කලක් ගියේ නැහැ. මොකද ඔහුගේ තිබුණා කවිත්වයක්. ඔහු කවිත්වයක් ආරෝපණය කරගෙන කවිත් අරයට කියලා දීලා කවිත්වය ගැන ලියලා ප්‍රමිලා ගැන කවි ආදර කවි ලියලා මොහු බොහොම මේ ඉතා කිට්ටු සමාජතාවයක් ඇති කරගත්ත ප්‍රමිලා බිසවත් එක්ක. නමුත් ඒ කිට්ටු සමාජතාවයේ ප්‍රේම සම්බන්ධයකට නොදැනීම හැරුණා අවාසනාවකට. ඒක රජදුරවන්ට ආරංචි වුණා. ඉතින් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිං රජුරෝ හොඳම යාළුවා වයිෆ් එක්ක යාළු වුණාට සමාවක් දෙන්න ඔහුට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔහු සමාවක් දෙන්න ලෑස්ති වුණත් රජ නියමයේ අනුව රාජ ද්‍රෝහි වැඩක් නිසා මේක සමාවක් හම්බෙන්න ඉඩකඩක් තිබුණේ නැහැ. ඒ නිසා දස්කොන්ගේ හිස ගසා දාන්න නියම වුණා. ඉතින් මේ දස්කොන් ගැස්කොයින් හිත ගසා දාන්න යන වෙලාවේ ප්‍රමිලා කියපු කවියකුයි ඔහු කියපු උත්තර දුන්න කවියයි තමයි මේ විශේෂයෙන්ම මේ ප්‍රේම සම්බන්ධයේ ඉස්මතු වෙලා තියෙන කවි දෙක. ඉතින් මොහු අරගෙන යනවා වදමල් දාගෙන බෙර ගහගෙන කරගෙන දැන් යනවා මොගේ හිස ගසා දාන්න. යන්නේ කොහෙන්ද? මාලිගාව වයිනෙන් යන්නේ. එතකොට බිසව ඉන්නවා මාලිගාවේ සඳළු තලේ බලාගෙන. සඳළු තලේ කෙරවලක ඉඳලා ඇ කවියක් කියනවා. අපි මන්නම් හිතන්නේ මොකද ප්‍රේම කරන තමන්ගේ ප්‍රේමය එහෙම් පිටිම පුදුපු මනුස්සයව මරන්න ඇදගෙන එනකොට කවි කී කියන්න පුළුවන්ද ගෑනු කෙනෙකුට? මං හිතන්නේ ඒක මේ ජන කවි වල ආපු එකක් තමයි. මෙයා කියනවා මෙයා මොකද අර අනේ දෙයියනේ මගේ නම් ආයෙ කවදා දකින්නද අනේ මගේ කියලා එහෙම නඩන්නේ. එහෙම නැතුව කවියක් කියන්න ගෑනියෙක්ට පුළුවන් නම් ශක්තියක් තියෙනනම් පුදුමාකාර ශක්තියක්. ඒක කොහොම හරි මේ කවිය මෙහෙම කියනවා. සක්මන් කරන මළුවේදී බැඳිහාද සිත් සන්තොසින් දුන් මුවමි බීවාද ඉක්මන් ගමන් හිමියෝබාද යනවාද දස්කොන් මගේ නමට ජීවිතේ දෙනවාද කියලා සඳුළු තලයේ උඩින් ඉඳලා පල්ලෙහාට බල්ලා මේ ප්‍රමිලා බිසව කියනවා. ඉතින් අනේ දස්කොනොත් යන ගම උඩ බල්ලා ඌටත් වෙන ඌට හිටවන කවි කියන්න පුළුවන් කමක් තියෙන්නේ නැති. ඕ හරි කවියක්. ඕ කියනවා මෙන්න මෙහෙම. විසස් කමලාව රස පහස නොවිඳමා දසිස් දුනි පොරණ රාවණ නිරුදුතුමා වෙසෙස් නුඹේ අමයුරු පහස ලත් මෙමා මහිස් එකක් ගියහොත් නුඹේ නමට කිමා කියලා. ඔය කතා ඔය කවිය ඇතුලේ තියෙන තව කතාවක් මොකද්ද? විසස් කමලාව රස පහස නොවිඳමා. මේ විශේෂ ඔබ මේ කමලාව කියලා කියන්නේ මූණටත් කියන්න පුළුවන් මුළු කාන්තාවටම කියන්නත් පුළුවන්. රස පහස නොවිඳම දසිස් දුනි පොරණ රාවණ නිරුදුතුමා. රාවණ රජුරෝ හිස් 10ම දුන්නලු. එක්තරා කාන්තාවකින් මේ කිසිම ස්පර්ශයක්වත් ගන්න නැතුව කාගෙන මේ කියන්නේ? සීතා ගැන. මොකද රාම සීතා ප්‍රශ්නේ මෙතෙන්දී හො ආදේශ කරනවා. මොකද රාම ඇවිල්ලා
රාම රජුරන්ගේ ඉස් 10ම ගහලා දාලා සීතාව අරන් ගියා. උදාර ලක්ෂමනේ කතාව, කන කපන්න ගිය කතාව, ඒ ඔක්කොම කතන්දරස්සේ මේක සිද්ධ වෙනවා. ඉතින් මෙයා කියන්නේ එහෙම අතවත් ඇඟට තියන්නේ නැතුව හිටපු රාම රජුරන්ගේ බෙල්ල 10ම ගහලා ගියා නම් වෙසෙස් නුඹේ අමියුරු පාසලත් මෙමා මයිස් එකක් ගියොත් නුඹේ නමට කිමා කියලා. මගේ මේ එක බෙල්ල ගියාට මොකද වෙන්නේ දෙයියනේ? අර අතවත් තියන්නේ නැතුව අරයාගේ බෙල්ලි 10ක් ගහලා ගියේ කියලා ඔහු කියනවා. කතන්දරේ එහෙමයි. ඔය දස්කොන් රජුරන්ගෙන් සමාව ඉල්ලන්න සංදේශ කවි කවි ලියලා සංදේශ වශයෙන් රජතුමාට යවුවට ඒව රජතුමාට ගියේ නැහැ. මොකද මැද ඉන්න නිලමෙල ඒව නවත්තලා, මොකද සමහර නිලමෙල හිටියා මොකට ඊර්ෂ්‍යා කරපු. ඉතින් අන්තිමේදී දස්කොන් හිස් කැසුම් කෑවා ප්‍රේමය නිසා. ඔය කතාවෙම තව කොටසක් තියෙනවා. මොකද්ද? කාලෙකට ඉස්සෙල්ලා අපි පොඩි කාලේ දැන් ඔය ශ්‍රී ලංකාදීප කියලා තියෙන ඉරිදාට තියෙන පත්තරේ ඒකට කිව්වේ ඉරිදා ලංකාදීප කියලා. ඔය ඉරිදා ලංකාදීපට කාටුන් ලියපු දක්ෂ කාටුන් ශිල්පියෙක් හිටියා තෙන්නකෝන් කියලා. ඔහු සමාජ සමයන් කියලා ලිව්වා. නොඑක් නොඑක් කාටුන් ඔහු ඉදිරිපත් කරා. ඔහු එල්.සී. ජයසිංහ නමින් කතා පිංචක් ලිව්වා සිලුමිනට. මට මතක ඉදිරියේ සිලුමිනට. සිලුමිනට ලිව්වා එල්.සී. ජයසිංහ. එල්.සී. ජයසිංහ කියන්නේ ඔහුගේ භාර්යාවලු. සාමාන්‍ය ඉතින් ඒක කරන දෙයක්නේ. අරේ මේ රෑ වෙලා අරේ මේ නිසා භාර්යාවත් පොඩ ෂේප් කරගන්න යාගේ නමුත් මොනහල් ලියලා දැම්මම නිකන් පොඩි ෂේප් එකක් තියෙනවා. එහෙම එහෙම මේකක් කරන්න ඇති. කොහොම හරි ඒකෙත් ඔය විදිහටම කතාව ඇවිල්ලා ඔන්න එනවා කවි දෙක. මෙන්න මෙහෙමයි කවි දෙක. ප්‍රමිලා කියනවා අර විදිහේ බැල්කනිය. මෙතන පොඩි වෙනසක් තියෙන හැබැයි ප්‍රමිලා බැල්කනිය ඉඳලා කියනකොට රජ්ජුරුවොත් ඉන්නවලු වෙන කොහෙද කෙරෝලක මේ මේක දිහා බලාගෙන මේ 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 පෙරහැර යනවා දස්කුන් අරගෙන යන පෙරහැර දිහා බලන් ඉන්නවලු. ප්‍රමිලා බිසෝ කියනවා සක්මන් මළුවේ සෙට් වී බැඳිහාද හස්බන්ඩ් ඇන් වයිෆ් මෙන් සිටියා නේද? ඉක්මන් ගමන් ඩාලින් කොහි යනවාද? දස්කුන් යූ ඩයින් බිකෝස් ඔෆ් මී නේද? දස්කුන් යූ ඩයින් because of me නේද කියලා අහන. මන් නිසා නේද ඔයා මැරෙන්නේ? මේ යන්නේ මරණයට මා නිසා නේද කියලා. අනේ ඉතින් දස්කුණුත් උඩ බලලා කිව්වලු මිසිස් රාමාට සෙමහැලු පමණටම දසිස් දුන්නනම් රාවණ නිරුදුතුමා නයිස් ටයිම් විඳ නුඹ සමග නිතරම ෆිනිෂ් වුණත් මගේ හිස ඇති වරද කිමා කියලා. ඕකේ තියෙන පොඩි සෙමහැලු පමණටමා කියලා කතාව තියෙන්නේ අර අතන අර අතවත් තිබ්බේ නෑ කියන එක මත තමයි. මොකද ඒ කාලේ තිබුණ ඔය තරුණ කොල්ලන්ගේ අතරේ සෙම සෙමහල්නවා කියලා එහෙම එහෙම ගෑනමෙක් දිහා වැඩිපුර බලන් ගියාම සෙමයා වගේ කියලා එහෙම සෙමහල්නවා කියලා එහෙම කතන්දර තියෙනවානේ. ඒක තමයි කියන්නේ මිසිස් රාමාට, මිසිස් රාමා කියන්නේ සීතට, රාමගේ මිසිස්ට තමයි කියන්නේ. මිසිස් රාමාට සෙමහැලු පමණටම දසිස් දුන්නා නම් රාවණ නිරුදුතුමා නයිස් ටයිම් විඳ නුඹ සමග නිතරම ෆිනිෂ් වුණත් මගේ හිස ඇති වරද කිමා කියලා ඔහු කිව්වලු. මේ ප්‍රේම කවි දෙක අර සඳළුතලයේම පැත්තක ඉඳලා හැංගිලා හිටපු රජ්ජුරුවට ඇහුණා. ඔව් කල්පනා කරාලු මුව මරලත් මදි මුට ඊටෙඩිය ලොකු දනුවමක් දෙන්න ඕනේ කියලා. එපාර මරණ එක නවත්තලා රජමාලිකට ගෙන්නලා ලොකු දනුවමක් දෙන්න ඕනේ කියලා හිතලා බිසව කසාද බඳලා දුන්නලු. ප්‍රමිල බිසව දස්කොන්ට කසාද බඳලා දුන්නලු. ඉතින් ඕකයි ඔය කතාව. ඔබ කැමති නම් subscribe කරන්න මේ bell එක ඔබලා. අපි නැවත හමුවෙමු. ආයිබෝවන්.